අයිබන් ඉතම සාදරයෙන් පිළිගන්න විඩිය අංක 3 යටතේ සාකච්ඡාන බලාපොරොත්තු වෙන විශේෂ වීඩියෝකට මේ කතා කරන බලාපොරොත්තු වෙන රචනා සම්බන්ධ ප්‍රශ්න ලියන ආකාරය කොහොමද කියන එක මේකෙදි මම බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් දීර්ඝ සාකච්ඡාවට යන්න මොකද මම මේ කරන වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා යම් කිසි යහපතක් යම් කිසි ශක්තියක් වටිනාකමක් ලබා දෙන එක. ඒතර මම මේ වීඩියෝ එක දෙවෙනි වතාවට මේ කරන්නේ කලින්ම එකපාරක් වීඩියෝ එක කරා ඒ වීඩියෝ එක සෑහෙන දික්ුණා. මොකද හේතුව එසේ ඩයලොග් ස්ටෝරි ස්පීච් ආටිකල් ඔක්කොම දැම්මට පස්සේ පැය 3ක් විතර දික්ුණා. ඒ නිසා මම මේ වීඩියෝ පැත්තකින් තියලා මම මේ කෙටි වීඩියෝ එක නිර්මාණය කරනවා මේ අවුරුද්දේ එන ප්‍රශ්නයක් ගැන සාකච්ඡා කරන්න. මේ ප්‍රශ්නේ මේ පාර අනිවාර්යෙන් එනවා. නමුත් ගොඩක් කට්ටිය මේ ගැන සාකච්ඡා කරලා නැහැ. ගොඩක් කට්ටිය කතා කරලා නැහැ. නමුත් තේරුම් ගන්න මේ ප්‍රශ්නේ පුහුණු වෙන්න හැකියාව හදා ගන්න අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ විවාහ ප්‍රශ්න පත්‍රයේ එනවා තමයි. හරි කෙලිමම සාකච්ඡා වැඩි කාලෙ නැස්ති කර නැත මේ මොහොත ඉතාම වැදගත් වෙන කාලය. ඒ වගේම තමයි හැමතිස්සම කින ආකාරයට මේ කියන සාකච්ඡා වලින් තේරුම් අරගන්න හැකියාව හදා ගන්න නියත වශයෙන්ම ජයග්‍රහණ ලබා ගන්නව විශ්වාස කරන්න. හරි කෙලිම සාකච්ඡාට අමු කාලය ඉතිරි කරගමු. හරි මේ සාකච්ඡාන බලාපොරොත්තු වෙන ඩී කෝඩස් දෙයට හම්බෙන ඩිස්ක්‍රයිබ් වට් හැපන් කියන ක්වෙස්චන් එක මේක වලට අනිවාර්යයෙන් මේ පාර හම්බෙන්නේ නියමිතයි. මේ ප්‍රශ්නේ ගොඩක් අයට දැකලා නැහැ, උත්තර ලියන ආකාරය දන්නේ නැහැ, ප්‍රශ්න ගැටලු ගොඩාක් තියෙනවා. ඔයා මේක දැනගෙන යන්න. ඔයා මේ සාකච්ඡා කරන වීඩියෝ එක හොඳින් බලන්න, තේරුම් අරගන්න. ඔයාලට මේකේ සමහර කාරණා තේරුම් නැත්නම් දෙපාරක් බලන්න. ඉතාල වැදගත්. මේ ප්‍රශ්නේ හම්බෙන්නේ දකුණු පළාතේ තුන්වෙනි වාර ප්‍රශ්න පත්‍රය හම්බෙන ප්‍රශ්න අංක 16 ඩී කොටසට. හරි මේ ප්‍රශ්නේ සහ උත්තරේ සාකච්ඡා කරන කලින් තවත් වැදගත් කාරණා තුනක් ඒක මුලින්ම කියලින්නම්. ඒක දැනගන්න ඉතා වැදගත් වෙනවා. ඔයා දැනටමත් දන්නවා පේපර් 1 වෙන්න පුළුවන්, පේපර් 2 වෙන්න පුළුවන්, ලකුණු දෙන ආකාරය කොහොමද කියන එක. උදාහරණයක් ගත්තොත් පේපර් 1 එකේ ලකුණු හම්බෙන්නේ එක් ප්‍රශ්න ලකුණු පහ ගානේ. නමුත් තේරුම් ගන්න මෙන්න මේ රයිටින් ප්‍රශ්නවල ලකුණු දෙන්නේ පහෙන් වෙන්න පුළුවන්, ඊට අඩු ගණක් වෙන්න පුළුවන්. ඒක තීරණය කරන්න ඔයා හොඳට අහගන්න. දැන් මේ ප්‍රශ්න අංක 6 8 14 16 මෙන්න මේ ප්‍රශ්න රයිටින් ප්‍රශ්න. මෙන්න මේ රයිටින් ප්‍රශ්නවල වචන සීමාවක් දෙනවා. උදාහරණයක් ගත්තොත් ටෙස්ට් සිස්ට් එකේ වචන සංඛ්‍යාව 40 50. ඒ වගේම තමයි අනිත් ප්‍රශ්නවලට මෙයාගේ වචන සීමාවක් තියෙනවා. ඉතින් කවුරු හරි කෙනෙක් උත්තර ලියනකොට මේක උත්තරේ වචන 25ක් නැත්නම් වචන 20ක් භාගයක් ලියුවොතින් විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ තමයි දැන් දැනගන්න මේකේ ලකුණු පහෙන් දෙන්නේ, පහෙන් 3යි, පහෙන් 4යි, පහෙන් 2යි, පහෙන් තමයි දෙන්නේ. නමුත් මේකේ උත්තරේ භාගයක් ලියුවොතින් වචන 20ක් ලියුවොතින් ඔයාලට ලකුණු දෙන්න පටන් ගන්න පහෙන් නෙමෙයි, දෙකෙන් පටන් ගන්න. ලකුණු අඩු කරලා පටන් ගන්න. ඒක විශාල පාඩුවක්, විශාල විනාශයක්. ඒ නිසා ඔයා අනිවාර්යෙන් තේරුම් ගන්න මේ රයිටින් ප්‍රශ්න මොකක් වුණත් කමක් නැහැ. සම්පූර්ණ උත්තර ලියන්න. වචන ගණන 40 50ක් ලියන්න, වචන ගණන 100ක් ලියන්න, වචන ගණන 200ක් ලියන්න, අදාළ ගණන් ලියන්න. බැරිලාත් ලියන්න බැයි නම්, බැරිලාත් ඔයාලට ලියන්න බැයි නම් ඔයා මොකද කරන්නේ? වා ඒ වෙලාවට